මම විදර්ශන කණ්ණංගර සමාජ ක්‍රියාකාරී ජනාරග ලැබෙනුවෙන් මේ රට කාපු අංකල්ල ටික රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ ඇතුළු මේ නඩය මේ විකෘති පරපීඩක අංකල්ල ටික දැන් උත්සාහ කරනවා මෑත ජනතාවගේ හඬ සක්‍රියව නියෝජනය කරපු අරගල කරුවන්ව ඒ තරුණයන්ව මර්ධනය කරන්න. ඒකට ගෙල්ලා තියෙන අලුත්ම උපක්‍රමය තමයි හුරුත්තාපන කාර්යාංශය පිහිටුවීම පිළිබඳ වූ පනත. මේගොල්ලෝ මේ අංකල්ල ටික විටින් විට උත්සාහ කරනවා මේ අරගලයේ ඒ ජන බලය විවිධ උපක්‍රම ක්‍රම උප්පරවැට්ටිය උදමින් මර්ධනය කරන්න. විවිධ ඒවා දාලා බැලුවා. දැන් මේක දාලා බලනවා ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා. මොකද ඔවුන්ට තියෙන එකම දෙයයි අර 100 ගාණක් වෙන පොහොට්ටු රනිල් ඒ മന്ത്രി ධූර ටික විතරයි. උට ජනවරමක් නැහැ. ඒ නිසා වෙන්න පුළුවන් පළවෙනි එක තමයි මෙවැනි පනතක් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ජනතාවගේ මූලික අයිතීන් මංකොල්ල කන. මේ පනත සම්මත වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ කියන්නේ ජනතාව නැතුව. ඒ නිසා අපි කියනවා අරගලයට මේ අංකල්ලා ටික කොච්චර බයද කියන එක තමයි මේ පෙන්වන්නේ. ඔවුන් දන්නවා ඉදිරියට මේ වසර තුල අරගලකාරී වසරක් නේ මේ සටන්කාමී වසර. ඒක ගිය අවුරුද්දට වඩා බරපතලයි. මේක මේ කල්ලිය දන්න මේ ප්‍රභූ කල්ලිය රනිල් රාජපක්ෂ කල්ලිය දන්නවා. ඒ නිසා තමයි මේ ඊය පෙරදෙනා පූට්ටුව ගහලා තියෙන්නේ. රනිල් රාජපක්ෂ පූට්ටුව. මේක ඉතිහාසයේ කොයිතරම් විකෘතියක්ද අද වෙලා තියෙන්නේ. මේ වෙලාවේ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය කොයිතරම් විකෘතියක් අපහාසයක් බවට පත් කරලා තියෙනවද කියන එකට වෙන උදාහරණයක් නැහැ. ඒ නිසා මේ රනිල් රාජපක්ෂ පූට්ටුව ඇත්තටම බය ජනතාවට. ජනතාවට කොච්චර බයද කියනවනම් මුන් කියනවා මයික් අල්ලනකොට දැන් මුළු ජනතාවම ඉන්නේ උන් එක්ක කියලා. ඒක ඒක තමයි මේ ඇත්තටම මේක විකෘතිය. මන්ද මානසික විකෘතියක්. ඒ විකෘතියම තමයි මේ කාර්යාංශ පනත එන්නේ. මේ පුරුත්තාපන කාර්යාංශ පනත. අපි කියනවා